ඔය සහකරුවෙක් සහකාරියක් සොයනවාද අපගේ දහස් ගණනින් යෝජනා අතුරින් මිනිත්තු කිහිපයක් තුල සොයා දෙන්නම් කුලගෙදර මංගල සේවය එමෙන්ම විශේෂයෙන්ම නිරෝධායන කඳවුරු වෙත පුද්ගලයන් යොමු කරනු ලබන්නේ රජය විසින් සෞඛ්‍ය අංශ විසින් අතිමහත් පරිශ්‍රමයක් දරා ඒ වගේම ඒ අයට අවශ්‍ය පහසුකම් උපරිම මට්ටමින් සපයන අඩුපාඩු තිබෙන්නට පුළුවන් ඒ වගේම රෝගී ව්‍යාප්තිය පාලනය කරන්න එක් පැත්තකින් නිරෝධායන මධ්‍යස්ථාන වලට පුද්ගලයන් යොමු කරනවා අනෙක් පැත්තෙන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට පුද්ගලයන් යොමු කරනවා ඊයේ දිනේදී වාලච්චන පොලිසිය මගින් පුද්ගලයන් 4 දෙනෙක් අතරඟුට ගන්නු ලැබුවා වයස අවුරුදු 58ක පුද්ගලයන් 2 දෙනෙක් ඒ වගේම වයස අවුරුදු 55 සහ 38 තවත් පුද්ගලෙක් මේන් 3 දෙනෙක් කොළඹ කොම්පාඤ්ඤ වේදිය ප්‍රදේශයේ පදිංචි කරුවන් එක් අයෙක් මස්කෙලිය ප්‍රදේශයේ පදිංචි අයෙක් මොවුන් පුණානි COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් බවටයි වාර්තා වෙන්නේ ඔවුන් පෙරේදා දිනේදී ප්‍රතිකාර අවසන් කර ඔවුන් සුවපත් වීමෙන් අනතුරුව මුදා හැරීම නියමිතව තිබුණා නමුත් කෙසේ වෙතත් ඔවුන් විසින් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ තිබූ ඉලෙක්ට්‍රොනික උපකරණ සහ ඒ වගේම සනීපාරක්ෂක පද්ධතිවල උපකරණ රැසක් සොරකම් කරගෙන ඔවුන් ප්‍රතිකාර ලබා පිටව යන අවස්ථාවේ ඒවත් රැගෙන යාමට උත්සාහගත දරපු අවස්ථාවේදී අත්අඩංගුවටගෙන තිබෙන්නේ මේ අත්අඩංගුවටගත් පුද්ගලයන් 4 දෙනා වාලච්චන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වෙනිදා දින දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා මේ ඉතාම කනගාටුදායක තත්ත්වයක් ප්‍රතිකාර තමන්ට ප්‍රතිකාර රජය මගින් ලබා දීලා ඒ වගේම තමුන්ව සුවපත් කරලා නැවත පිටත් කරන අවස්ථාවේදී එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ තිබෙන උපකරණ සොරකම් කිරීමට තරම් මේ රෝගීන් සැහැසි වෙනවා නම් ඒ ආකාරයට කටයුතු කරනවා නම් එවැනි අයට එරෙහිව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. ඒ නිසා විශේෂයෙන්ම අපි ඉල්ලා සිටිනවා නිරෝධායන මධ්‍යස්ථානයක් වෙන්න පුළුවන් නැත්නම් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙන්න පුළුවන් මේ සෑම අවස්ථාවකදීම ඒ ඔබේ දේපොළ ඒ මහජනතාවගේ දේපොළ ඒ රජයේ දේපොළ ඒවට හානි කරන්න එපා කඩා බිඳ දමන්න එපා සොරකම් කරන්නට උත්සාහ කරන්න එපා රැගෙන යන්නට උත්සාහ කරන්න එපා අනර්ථය කරන්නට එපා එය ඔබ එවැනි දේ සිදු කළහොත් ඔබ මේ රටටම මේ සෞඛ්‍ය පද්ධතියටම කරන ද්‍රෝහිකමක් වෙනවා මෙවැනි අයට විරුද්ධව අපි ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කරනු ලබනවා ඒ වගේම විශේෂ කාර්ය බලකාය විසින් පසුගිය පැය 24 කාලය තුළ මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා එම මෙහෙයුම් වලට අදාළව අවිස්සාවේල්ල ප්‍රදේශයේදී කප්පම් ගැනීම ආදී සිදු කළ 38 හැවිරිදි පුද්ගලයෙකු මෙරට සාදන ලද ගිනි අවියක් ඒ වගේම ජීව අත්බෝම්බයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා ඔහු ඒ ප්‍රදේශයේ විවිධ නීති විරෝධී සහ විවිධ නීති විරෝධී ක්‍රියාකාරකම් වල නිරත වූ පුද්ගලයෙක් බවට අනාවරණය වී තිබෙනවා. ඔහු අවිස්සාවේල්ල පොලිසිය වෙත බාර දී තිබෙනවා. තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම විශේෂ කාර්ය බලකාය විසින් අංගොඩ ප්‍රදේශයේදී තවත් 38 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ පුද්ගලයා බාරේ තිබී ගිනි අවි දෙකක්, ඒ වගේම T56 පතරම් 18ක් ඇතුළු ආයුධ කඩු දෙකක් ඇතුළු ආයුධ සොයාගෙන තිබෙනවා.